ක්‍රියාශීලී ජව සම්පන්න නිරෝගී දිවියක් සඳහා ජීන් සුමින් සුපිරි බව තහවුරු කරන්න දියවැඩියාව පරදන්න. ඉතින් අද දවසේදී අපි සුදනම් වෙලා ඉන්නේ ජීන් සුමින් ගැන කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන අද දවසේදීත් මගෙත් එකතු වෙලා ඉන්නවා ආචාර්ය වෛද්‍ය ආර්.එස්. ජයවර්ධන මහතා. අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමාව. අයිබෝන්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ අද දවසේදී අපි මේ පාරිභෝගිකයන්ගේ ගැටළු වලට පිළිතුරු ලබා දෙන්න තමයි සුදනම් කරලා තියෙන්නේ. එතනදී ප්‍රශ්න කිහිපයක් අහන්නට තියෙනවා ඔබතුමාගෙන්. ඒ වගේම මම කැමති මුලින්ම මේ නුගේ ගොඩින් අපිට ප්‍රිය ප්‍රියංජනි වික්‍රමාරච්චි මහත්මිය මෙන්න මේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. ඇයි ඉදිරිපත් කරන්නේ මෙන්න මේ විදිහට වෛද්‍යතුමනි ජින්සුමින් දියවැඩියාවට එරෙහිව ක්‍රියා කරන බව දන්නවා. ප්‍රතිඵලත් ඉතා හොඳයි. මේ ක්‍රියාවලිය විද්‍යාත්මක වෙන අයුරු නැවතත් පැහැදිලි කර දෙනවාද? සචිත්‍රයෙන් දියවැඩියා රෝගයේ කියන්නේ රුධිරයේ ග්ලූකෝස් සාමාන්‍ය මට්ටමට වඩා වැඩියෙන් පැවතීම. එතකොට වැඩියෙන් පැවතීම කියන්නේ රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අපි පාලනය කරා ගන්න ඕනේ. ඒක ශරීරයේ තුලදී පාලනය වෙන යාන්ත්‍රණයක් තියෙනවා. ඒ යාන්ත්‍රණය දැන් මේ විදිහට පාලනය වෙන යාන්ත්‍රණයක් ඇබ්සෝබ් වෙනවා. අපි ගන්නා වූ ආහාරයෙන් ග්ලූකෝස් රුධිරයට යනවා. ඊට පස්සේ රුධිරයේ කෑම කෑමට පස්සේ ඒ උරා ගත්තට පස්සේ රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ යනවා සෑහෙන. එතකොට මේ ඉහළ යන එක නැවත සාමාන්‍ය මට්ටමට ගේන්න ඕනේ. මේ සඳහා වැදගත් වන හෝමෝනය තමයි අග්න්‍යාශයෙන් ස්රාවය වෙන ඉන්සියුලින්. එතකොට ඉන්සියුලින් වලින් තමයි මේ රුධිරයේ තියෙන ග්ලූකෝස් රුධිරයෙන් වෙනත් තැන් වලට ගෙන යාම සඳහා උපකාරී වෙන්නේ. එතකොට දැන් යම්කිසි ඖෂධයක් ඒ පාලනය ඒ කියන්නේ ඉන්සියුලින් වලින් සිදුවෙනා වූ ඒ කාර්යය ඉන්සියුලින් මදවීම නිසා හෝ ඉන්සියුලින් තියෙනවා නමුත් එහි ශරීරයේ පටක ඒකට ප්‍රතික්‍රියා දක්වන්නේ නැති හේතුවක් තියෙනවා. මේක තමයි ටයිප් 1 and ටයිප් 2 ඩයබටිස් කියලා අපි හඳුන්වන්නේ. එතකොට දැන් ඖෂධයකින් සිදු කරන්නේ දියවැඩිය රෝගීන් ඖෂධයෙන් සිදු කළ යුත්තේ මොකද්ද? රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය පහළ මට්ටමට ගෙන එන්න ඕන ඖෂධයකින්. එතකොට ජින්සොමින් වල අඩංගු කරලා තියෙන ජින්සෙන් කියන සාකසාරයේ ජින්සිනෝසයිඩ් කියන රසායනික සංඝටක තියෙනවා. මේ සංඝටකවල ක්‍රියාකාරීත්වය ගත්තාම යාන්ත්‍රණ කීපයක් කරහා රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අවම කරනවා. පළවෙනි එක තමයි අපි ගන්නා වූ ආහාරයෙන් ජීර්ණේ වල රුධිරයට එන ග්ලූකෝස් ප්‍රමාණය අඩු කිරීම. ඒක උරා ගන්නා වූ ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරනවා. එතකොට රුධිරයට එන ග්ලූකෝස් ප්‍රමාණය අඩු වෙනවානේ. දෙවෙනි එක තමයි දැන් ග්ලූකෝස් රුධිරයට ගිහාපුවාම එතනින් පටකවලට ගෙන යෑමේ යාන්ත්‍රණය. ඒ යාන්ත්‍රණය සක්‍රිය කරන්න පුළුවන් නම් රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අවම වෙනවා. මෙන්න මේ කදී ජින්සොමින් වල අඩංගු කරලා තියෙන ඒ රෙඩ් ෆෙනෙක්ස් ජින්සෙන් වලට හැකියාවක් තියෙනවා. අර සෛල ඉන්සියුලින් වලට දක්වන විරෝධතාවය අවම කර ගැනීම ඉන්සියුලින් සක්‍රිය කිරීමේ ක්‍රියාවලිය කියන දෙක සිද්ධ කරනවා. ඒ හරහා පටකෝල්ට යනවා. ඊළඟට තව කාරණාවක් තියෙනවා. අපේ කාගෙත් අක්මාවේ එක ක්‍රියාකාරීත්වය තමයි නිෂ්පාදනය කිරීම. ඒ නිෂ්පාදනය අතරින් ග්ලූකෝස් නිෂ්පාදනය. මේ ග්ලූකෝස් නිෂ්පාදනය නිසා මොකද වෙන්නේ? රුධිරයට ග්ලූකෝස් එකතු වෙනවා අක්මාව. එතකොට රෙඩ් ෆෙනෙක්ස් ජින්සෙන් වලට කරන්න පුළුවන් මොකද්ද? ඒ අක්මාවෙන් නිපද වෙනා වූ ග්ලූකෝස් රුධිරයට යන ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරනවා. එතකොට මේ යාන්ත්‍රණ තුන හරහා තමයි රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරන්නේ. ඊළඟට යම්කිසි කෙනෙක් ඖෂධයක් ගන්නවා නම් කුමන හෝ ඖෂධයක් දියවැඩියා රෝගයේ සම්බන්ධයෙන් මේ ජින්සෙන් වලට හැකියාවක් තියෙනවා ඒ ඖෂධයේ සාපල්‍යතාවය ඉහළ දමන්න. එතකොට ඒ ඖෂධයේ ක්‍රියාකාරීත්වය ඉහළ දැමීමේ හැකියාවකුත් තියෙනවා. මේ හරහා තමයි ඔය රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරන්නේ දියවැඩියාව පාලනය කරන්නේ.
හරි අපි කතා කරමින් ඉන්නේ ලෝක පුරා රටවල් 34ක තම ව්‍යාපාර කටයුතු සිදු කරන ලෝක ප්‍රකට මෙගා ලයිව් සයන්සස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා වෙළඳපොළ තිරණ කළ ලෝක පුරා මිලන ගණකගේ විශ්වාසය දිනු නියම කොරියන් ෆැනෙක්ස් ජීන්සෙන් අඩංගු ශ්‍රී ලංකා වෙළඳපොළෙහි ඇති ප්‍රථම හා ප්‍රමුඛ නිෂ්පාදනය ජීන්ස් වලින් ගෙන අපිට වෙන්නප්පුවේ ඉඳලා නිමල් කල්වරච්ච මහත්මයා මෙන්න මේ ප්‍රශ්න ඉදිරිපත් කළ තියෙනවා වැඩිතුමියනේ ජීන්ස් වලින් දියවැඩියාවල වගේම එදිනදා ක්‍රියාශීලීත්වයට ශක්තියට එහෙමත් හොඳයි නේද ඒ බව මට දැනෙනවා දැන් මාස 4ක් ජීන්ස් වලින් බොන මට මේ ගැන තවත් නිවැරදි විස්තර දැනගන්න පුළුවන්ද ඔව් දැන් අර සාකසාරයන්ගේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි රෝගයක් ඖෂධීය ආහාර කියන සංකල්පය රෝගයක් සමනය කිරීමත් එකම සෞඛ්‍ය වර්ධනය කිරීමේ හැකියාව සෝතාවේ වර්ධනය කිරීමේ හැකියාව තියෙනවා මූලික වශයෙන් ගත්තාම මේ ජින්සෙනෝසයිට් වලට හැකියාවක් තියෙනවා ශරීරයේ ඉමුනිටි එක සංවර්ධනය කිරීම වැඩි කිරීම ඒ වගේම තමයි ශාරීරික ශක්තිය වර්ධනය කිරීම මානසික ශක්තිය ආතතිකාර ආතතිය අවම කිරීමේ හැකියාවන් මේ ජින්සෙන් වලට තියෙනවා මේ හරහා තමයි අර වෙන්නප්පේ අසන්න ඒ පාරිභෝගිකයා කවුද වෙන්නප්පේ නිමල් මහත්මයා නිමල් මහතා කියන්නේ ඇඟට දැනෙනවා ශක්තියක් වගේ කියලා ඒක මේක පෝෂණ ගුණයෙන් හෙලයි විටමින් තියෙනවා කණිජ ලවණ අඩංගු වෙලා තියෙනවා මේ කාරණා සියල්ලම නිසා දියවැඩියා නොවන අයට පවා මේක ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා ජින්සෙන් භාවිතාව වැදගත් වෙනවා. අදවසේදී අපි වැඩිපුර අවස්ථාව ලබා දීලා තියෙන්නේ අපේ ප්‍රශ්න අහන අයට. ඉතින් අරවින්ද බණ්ඩාර නානායක්කාර දෙහිවලිද මෙන්න මේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා වැඩිතුමනි. මා පෞද්ගලික සමාගම විධායක නිලධාරියෙකි. වයස 34ක් වන මා දියවැඩියාව නැතිමුත් කායික හා මතක ශක්තිය හා දෙදදා ඇතිවන මානසික ආතතිය සඳහා මේ ජින්සොමින් භාවිත කරනවා. එයින් මට ලොකු සහනයක් තිබෙනවා. ජින්සොමින් දැනට භාවිතා කරන්න අරන් මාස 2යි. ජින්සොමින් දිගටම භාවිතා කරාට කමක් නැද්ද? නිසි පැහැදිලි කිරීමක් කරන්න. මෙම ශාරීරික සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම ඔහු විධායක නිලධාරියෙක්. එතකොට දැන් විධායක නිලධාරින්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ ආතතිය කියන එක. ඉතින් ජින්සෙන් වල පරිේෂණ කරන ලද පරිේෂණ දත්ත වලින් විද්‍යාමාන වෙලා තියෙනවා ශාරීරික ශක්තිය මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ ආතතිය අවම කිරීමේ හැකියාව. ඉතින් ඒක නිසා නිතිපතාදී වැඩියව නැති වුණත් මේ ජින්සෙන් පාවිච්චි කිරීම ඉතා වැදගත් වෙනවා. මාස ගණනක් එක දිගට පාවිච්චි කරා කියලා තියෙනවා. ඒක නිසා දිගටම පාවිච්චි කරා කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක පෝෂණමය ඖෂධීය ගුණ අඩංගු අතිරේකයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් නිසා. හරි ඩොක්ටර් මෙවි තව කෙනෙක්ගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙනු මල්කාන්ති මහත්මිය නුවරලියෙන් තමයි මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ අපිට පොඩි කාලයයි තියෙන්නේ. ජින්සුමින් ගැහණු පිරිමි ભેදයෙන් තොරව භාවිතා කළ හැකි නේද? ඉදිරියේදී දියවැඩියා වැළඳීමෙන් වැළකීම සඳහා මෙය කලින් සිට භාවිතා කිරීම හොඳයි නේද? පළවෙනි කාරණාව තමයි මේ ඇයි අපි මේ ගැහණු පිරිමි කියලා මේ ඒත් ප්‍රශ්නයක් නැහැ. එතකොට පාවිච්චි කිරීමේ වකවානුවක් නැහැ. ටික කාලයක් පාවිච්චි කරලා නතර කරලා ආයෙ පාවිච්චි කරේම එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද පෝෂණ අතිරේකයක් බැවින් මේක දිවෙඩියා නොවන අයට ප්‍රශ්නයක් නැහැ. සෞඛ්‍ය වර්ධකයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. හරි අද දවසේදී අපි කතා කරේ ජින්සොමින් ගැන. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබ තවත් දැනුවත් වෙන්න කැමති නම් ඔබට පුළුවන් මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්න. 0777 34 171 ඒ වගේම තමයි ඔබට Facebook YouTube හරහා ජින්සොමින් ශ්‍රී ලංකා කියලා සර්ච් කරොත් මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම තවත් වැඩි විස්තරයක් දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද දවසේදී ජින්සොමින් ගැන කතා කරන එක තුනේ ආචාර්ය වෛද්‍ය ආර්.එස්. ජයවර්ධන මහතා අපි තවත් දවසක තවත් අලුත් විදිහකට ජින්සොමින් ගැන කතා කරමු නේද? ආයුබෝවන් කියලා ඔබට සම්බන්ධයි.